විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පොල් වගාකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. පොල්ලාශ්‍රිත කර්මාන්තකරුවන් සම්පාදනය කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා. විශේෂයෙන්ම මේ රටේ පොල් ශේෂ්ත්‍රයේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම තුළ මේ වන විට පළවෙනි තැනට තිබුණු අපේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් හතරවෙනි තැනට වැටිලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම අපේ රටේ පොල් කර්මාන්තය ශක්තිමත් කරන, දියුණු කරන, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මේ පාර්ශ්ව කරුවන්ගේ අදහස් තුළින් පෝෂණය වුණු ප්‍රතිපත්ති සම්පාදනය වන ආකාරයට පොල් කර්මාන්තයේ දියුණු උදෙසා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් අපි පිහිටුවලා ඒ බලකාය හරහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත්, පොල් සංවර්ධන මණ්ඩලයත්, ඒ වගේම පොල් පර්යේෂණ ආයතනයත්, ඒ වගේම පොල් වගා ආයතනයත්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ ආයතන සත්‍ය වශයෙන්ම විශේෂිත වූ ඉලක්ක කරා යන ආයතන බවට අපි ප්‍රතිනිර්මාණය කරනවා. අපිට පුළුවන්කම තියෙන්නට ඕන වර්තමානයේ පොල් අපනයන ශේෂ්ත්‍රෙන් අපිට ලැබෙන මිලියන 762ක් ඇමරිකානු ඩොලර් ප්‍රමාණය බිලියන 1.5ක් ඇමරිකානු ඩොලර් දක්වා වර්ධනය කරගන්න කෙටි කාලයක්. ඒ වගේම එය බිලියන 2.5 දක්වා වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍යයි. ඒ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග දැවැන්ත ජාතික කර්තව්‍යයක් අපිට කරන්නට තිබෙනවා. ඉතින් පැහැදිලිවම මම පොල් කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඔබට මම පැහැදිලි පොරොන්දුවක් ලබා දෙනවා. පොල් කර්මාන්ත ශේෂ්ත්‍රයේ අනිවාර්යෙන්ම ජාතික පොල් කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉලක්ක සම්පූර්ණ කරන වැඩපිළිවෙළකට අපි යොමු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.